విశ్వయాశీరాది సుభదామి ప్రభునితుబలయతి శక్తి ఆశీర్వాది మాకు దరుహం దినాటుము లభివాకేన మా ప్రార్థనా కరు హిమిన్ హిమిన్ అపి 2024 వర్షే 21 మాసేట తెవిల్లై 2024 వర్షే ఇవరవేండు తవ తేన్నే దవస్ 58 හැබැයි ජීවිතය නිවැරදිව ආරම්භ කරන්න මේ අවුරුද්දේම සාර්ථකත්වය ලබා ගන්නට මේ තියෙන දවස් ප්‍රමාණය හොඳටම ඇති. හරි විදියට කළමනාකරණයෙන් යුක්තව තමන්ගේ ජීවිතය මෙහෙව ගන්නවා නම් ඕනම දරුවෙක් තමන්ව ලස්සනට සකස් කරගන්නට හැකියාව තියෙනවා. ඒ සඳහා තමයි මන් දරුවන්ට මැජික් පොත් පහ ලබා දෙන්න තියෙන්නේ. සෞභාග්‍ය ආශිර්වාද මේ මැජික් පොත් පහ හැම දරුවෙක්ම කියවන්නට ඕනි. ඒ කියවීම වගේ මේ දරුවන්ගේ ජීවිතේ ඒ දරුවන්ට තේරෙන්නේ නැති විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ කොයිතරම් භෞතික වෙනස්කම් සිදු කරත් අපි ආධ්‍යාත්මිකව අපේ භාවමය වෙනස සිදු කරගෙන නැත්තම් අපිට හරිම අපහසුයි. අපි ගාව තියෙන ඍණාත්මක භාවයන්ගේ නිවන්තේ ඉතින් ඒකට බොහෝ පැතිකඩයක් වෙයි. අපි අපිව නිවැරදිව කළමනාකරණය කරගන්නට ඕනේ. මේ සෞභාග්‍ය ආශිර්වාද මැජික් පොත් පහ මේක තමන්ගේ ජීවිතේ ප්‍රබලව මූල ස්ථාවරත්වයට පත් කරන මැජික් පොත් කට්ටලයක්. මේ පොත් පහ කියවනකොට ඔබට තේරෙයි ඔබේ ජීවිතේ ඔබට මේ මුදල් ගලාගෙන එන මාර්ගය අවහිර කරගන්න ඔබ විසින්ම නොදැනුවත් කොයි තරම් දේවල් කරලා තියෙනවද කියලා. දරෝ මේ මනි මොටිවේෂනල් නවර්ස් පහ කියවද්දී කියනවා මම වැරදියට කාලේ නාස්ති කරලා මට තේරුණා මම හරි වැරදි විදියට කාලේ නාස්ති කරන බව. පේනවා නේද මේ දරුවෙකුට ලියල එවලා තියෙන පරිවිද සතුටු පරිවිද. ඒකලා පොත් කියුවා මේකලන්ට දැනෙච්ච දේවල් මේකේ. මට මෙතන වැරදිලා මං හිතුවේ මම හරි කියලා. ඒ වුණාට මට මෙතන වැරදිලා කලන් ඒව හරි විදියට ජීවිතයට එකතු කරගත්තහම මේ පෙන්නලා තියෙන කරුණු ජීවිතයට එකතු කරගත්තහම ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ සාර්ථකත්වය තුළ ඒගොල්ලන් తాවකාලික සාර්ථකත්වයක් නෙමෙයි ලබා ගන්නෙ. මන් දරුවන්ට පෙන්වන මාර්ගෝපදේශණය තුළ හැම කෙනෙක්ම ලබා ගන්නෙ තමන්ගේ මුළු ජීවිත කාලය. ප්‍රබලව බලකැන්වීමෙන් ප්‍රබලව මූල්‍ය ස්ථාවරත්වයට පත් වෙලා හැමදාම එක වගේ සූපත් ජීවිතයක් ගත කරන ක්‍රමවේදයක් තමයි මම කියා දෙන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි මේ මැජික් පොත් කට්ටලය. මේක හැම දරුවෙක්ම කියවන්නට ඕන. හැම දරුවෙක්ම එක පොතින් පොත හරි පොත් කට්ටලයෙන් එකවර ලබා ගන්න පුළුවන්. එක පොතින් පොත හරි කියවන්නට ඕන. එතන මේක කියවන පිළිවෙලක් තියෙනවා. මුලින්ම කියවන්නට ඕන රොබරෝසියා බල. එතන ඒක තමයි සෙල්ලම තමන්ට අවශ්‍ය කරන ඒ භාවයට උපුව ගෙනියා. ඊළඟට ඒකෙව දෙවෙනි කොටස විදිහට තමයි රන් සල්ලි පාසල හදලා තියෙන්නේ. ඒකම තව ටික ප්‍රායෝගිකව ඔගලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ භාවය කළමනාකරණය කරගන්නට අවශ්‍ය කරන උපදේශ මාලාව තමයි ඒක අත්පොතක් වගේ. දැන් දරුවෝ කියන්නේ මේක මැජික් එකක් වගේ එකක් කියලා. කියන්නේ හිතා ගන්න බෑ ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට මේ ඉන්න තැනින් උප මොන තරම් කොයි විදිය අඩු මුදලක් ලබන රැකියාවක් කරන්න ඔබේ ජීවිතේ ලස්සනට සකස් කරගන්න මං ඒකද කියලා. ඊළඟට කියවන්නට ඕන මව්වත්කම්. ඊළඟට ජූදි රෝස. ඊළඟට තමයි රන් සල්ලි පාඩම් මැජික් පොත කියවන්න තියෙන්නේ. එතකොට මේ පොත් කට්ටලේ මේ පොත් පහ මෙහෙම දීලා තියෙන්නේ. මේ පොත් කට්ටලිය ඔයගලන්ට එක එක පැතික දෙයක් වලින් ඔයගලව ප්‍රබලව ශක්තිමත් කරනවා.
ඔකලගේ භාවයන් නිවැරදි කරනවා, භාව චිකිත්සනය ලබා දෙනවා, ඔකලාව නිවැරදි පාරට අරගෙන යනවා. ශක්ති බේත් එක එක දරුණු පුතේ එක එක ශක්ති පරාසවල ඉන්නේ. එතකොට ඒකලා හරි ශක්ති පරාසයට භාවමය විදියට මෙහෙවන්නට ඕන. ඒ වගේම ඒකලාව කළමනාකරණය කරන්නත් ඕන. අධ්‍යාත්මිකවත් ශක්ති කළමනාකරණය කරන්නට ඕන, භෞතිකවත් ඒක කරන්නට ඕන. ඉතින් මේ දෙකම ඒ විදියට ලබා දෙන්නට තමයි ඔබලන්ට මේ පොත් කට්ටලේ ලබා දීලා තියෙන. ඒක අනිවාර්යයෙන්ම දරුවෝ කියවන්න මම නැවත මතක් කරන්නේ එකයි. ඒක කියවද්දී ඔබලගේ ජීවිතය ඉවැරදි කරගන්න ඔබලන්ට හැකියාව ලැබේ. පිට අමතරව මතක් කරන්නට ඕන දේ තමයි දැන් අලුත්ම පොත මැජික් පොත තමයි රන්සල්ලි පාඩම්. ඒක නොවැම්බර් මාසේ ඉඳලා ඔබලන්ට හිතෙන ඕනම වෙලාවක ලබා ගන්නට පුළුවන් කියවන්න. මේ මැජික් පොත් කියවන්න, ඊළඟට තමන් ජීවත් වෙන පරිසරයේ තියෙන ඍණාත්මක ශක්තිය ඉවත් කරන්නට මං හැම දරුවෙක්ටම බලගැන්වීම් සිදු කරන ආශිර්වාද කොළඳුම් වටෝරුව ලබා දෙනවා. ඉතින් ඒක අවශ්‍ය දරුවන්ට මේ නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙනකන් නොවැම්බර් මාසේ දේවන ආශිර්වාද කොළඳුම් වටෝරුව ලබා ගන්නට ඇලෝම් ලබා දෙන්න පුළුවන්. ඒ දෙකටම ඔගොල්ලෝ එන්නට ඕන. මේ හැම වීඩියෝ එකකම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. ඒ වෙන දරුවන්ට මේ අවශ්‍ය සේවාවන් ලබා දෙන්නට පුළුවන්. ඊට අමතරව අන්තර්ජාලයෙන් මුදල් ලිපේවි විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව, ගුම් පාඨමාලාව, ව්‍යවසායක බලාගාරයේ සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුව මේ වැඩමුළු පාඨමාලාවක් තියෙනවා. මේ හැම එකක්ම ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට බොහොම පහසුවෙන් ලබාගෙන නිදහස් වෙලාවෙදි කියවන්න තමයි ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව දරුවන්ට පැල වර්ග විශේෂයෙන්ම රෝස කැටි පිච්ච දිය පිපෙන මල් වර්ග ලබා ගන්නත් හැකියාව තියෙනවා. මේ සියලු දේක පේජ් එකට ශ්‍රාරාජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියවන්න ඕන. අද මේ නොවැම්බර් මාසේ පටන් ගත්ත හැටියෙම මට ඔබලන්ට මතක් කරන්න පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් ටික මතක් කරලා ඊළඟට මම මේ මාසේ බලගැන්වීම සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා දීම සිදු කරනවා. පළවෙනි දේ තමයි මේ මාසේ වෙනකොට ඔයාලගේ ජීවිතයේ මූල්‍ය ස්ථාවරත්වය, ඕගොල්ලෝ මූල්‍ය කළමනාකරණය කොයි විදියටද කරලා තියෙන්නේ කියන එක පිළිබඳව පොඩ්ඩක් හිතන්න කාලය ගන්න ඕනේ. කොලයක් පෑනක් අරගෙන මේ වෙනකොට මට කොයිතරම් ආදායමක් ලැබෙනවද? මගේ ජීවිතයේ වියදම් ටික මම කොහොමද කළමනාකරණය කරගෙන තියෙන්නේ? මට මේ වෙනකොට මාසෙකට කීයක් ඉතුරු කරගන්න පුළුවන්? මේ ගැන ටිකක් හිතන්න. ඔබලන්ට තියෙන්නේ මේ කළමනාකරණය පිළිබඳව මයිනස් අගයක් නම් ඔගොල්ලෝ තාමත් මූල්‍ය ස්ථාවරත්වය ලබන මේ සෞභාග්‍ය ශක්තිය නිවැරදිව ආකර්ෂණය කරමින් ඒ නිවැරදි සුසරතාවයට එද භාවයට ඇවිල්ලා නෑ කියන එක තේරුම් ගන්නට. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? අපි අපේ ජීවිතේ මොනවා හරි අපි සකස් කරගෙන තියෙන විදිහේ වරදක් තියෙනවා කියලා දැක්කහම ඒක ගැන දුක් වෙලා හරියන්නේ නැහැ. ඒක ගැන දුක් වෙලා ඒකට අයියෝ මට එහෙම වෙන්න බැරි වුණානේ දුක් වෙනවා පසුතැවෙන එහෙම වැඩක්. තමන්ට මොනවා හරි දෙයක් කරගන්න බැරි වෙලා තියෙනවා නම් ඒ බැරි වුණා කියලා තමන් අවබෝධ කරගෙන තියෙනවා නම් අන්නේ අවබෝධය තමයි වටින්නේ. ඒක අවබෝධ කරගෙන ඒක අපි නිවැරදි කර ගැනීම තමයි සිදු කරන්නේ. මේ හැම කෙනාටම අපේ ජීවිතය සර්ව සාර්ථකව නෙමෙයි ලැබෙන්නේ. අපි මේ ලෝකෙට මේ ලෝකෙට අපි ඉපදෙනවා. ඉපදෙනකොට අපි කිසි දෙයක් දන්නේ නැහැ. මේ සෝබාධාමි යථාර්ථය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට හිතෙන්නේ ඉතර විදිහට තමයි අපි අපේ ජීවිතය සකස් කරගෙන තියෙන්නේ. සමහර විට වැඩි හිටියන් අපිට ආදරයට කියලා දෙන්න තියෙන්නේ තිබුණේ නොවෙන්න පුළුවන්. ඇත්තටම එහෙමයි. වැඩි හිටියන් අපිට මඟ පෙන්නලා තියෙන්නේ හරිම විදිහට නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට අපිට මුකුත් දොසක් කියන්නත් බෑ. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ නේද? ඒගොල්ලෝ ජීවිතයේ දුක් විඳිවි. අපිටත් ඒගොල්ලන් දකිද මොනවා හරි හොඳ දෙයක් තිබුණාද කියලා දුන්නා. එච්චරයි. හැබැයි ඕගොල්ලෝ වාසනාවන්තයි.
ජීවිතේ සුවපත් කරගන්න නිවැරදි ශක්තිමය විද්‍යාත්මක මාර්ගෝපදේශනේ ඔගලන්ට දැන් මේ ඇහෙනවා. එතද ඒකට ඔගොල යොහු වෙනට හරි පුච්චි දේවල් සරණ දේවල් කරන්නති වනාද කරන්නති තමන්ගේ භාවය නිවැරදි කරගන්න. තමන් තමන්ම ඉහල ශක්ති පරාස වලට අරගෙන යන සෞභාග්‍ය රන්ද්‍රට වැඩිමුළුවේදී දරුවන්ට ඒගලන්ගේ ශක්තිය ඉහල පරාස වලට අරගෙන යන්න ඒගොල්ලන්ගේ අධ්‍යාත්මික ශක්තියට අනුව ප්‍රේත ශක්තිය අවහිරතා ඉවත් කරලා කොහොමද යන්නට ඕනි කියලා මඟ පෙන්වීම මම ලබා දෙන්න. එතකොට පුංචි අභ්‍යාස ටිකක් කරන්න තේ. හැබැයි මේ අභ්‍යාස වලින් සිදුවෙන දේ පුදුමාකාරයි. හිතාගන්න බැරි විදිහට දරුවන්ගේ ජීවිතවල තියෙන ඍණාත්මක භාවයන් ඉවත් වෙනවා. දරුවෝ ගිහිල්ලා බලන්න සෞභාග්‍ය රන්තරටුව වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවෝ ඒගොල්ලන්ගේ සතුටු පරිමිත මා වෙත තෙමනවා. ඒ ඔක්කොම මම ශාරජි සිම්පල් ලයිෆ් FB page එකේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න. දස දහස් ගණනේ ලක්ෂ සංඛ්‍යාත සතුටු පරිමිත ඔගලන්ට බලන්න පුළුවන් වේ. එයි කොහොමද එහෙම ලැබෙන්නේ? හැම දරුවෙක්ටම ඒගොල්ලන්ගේ ජීවිතය නිවැරදි කරගන්න මාර්ග උපදේශනේ මම ලබා දෙලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට. එතකොට මේ විද්‍යාත්මක ක්‍රමවේදයට යම්කිසි දරුවෙක් තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් එයාගේ ජීවිතය අනිවාර්යෙන් එයාට ඉහළටම අරගෙන යන්නට හැකියාව ලැබෙනවා. එතකොට අපි මේ ඉන්නේ මායාවක පැටලිලා මුලාවක පැටලිලා මේ අපිට පේන මේ අපිට පේන විසිතුරු ලෝකයට වඩා සූපත් ලෝකයක් ඇත්තටම තියෙනවා. අන්නේ සූපත් ලෝකය අපි හොයා ගන්න ඕනේ. එතකොට මේ සූපත් ලෝකයට පත් වෙනවා කියන්නේ අපි අර සාමාන්‍ය යෝගීවරයෙක් විදියට භාවනා කර කර ඉන්න එක. එහෙම නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අනිත් ශාස්ත්‍රවරයාණන් වහන්සේලා අපිට මේ මාර්ගෝපදේශණය පිළිබඳව මේ අපි කරන්නට ඕන භක්තිමත් භාවයෙන් ඉන්නට ඕන මේ දේවල් කියලා දෙලා තියෙනවා. හැබැයි අපි ඒව හරියට අපේ ජීවිතයට එකතු කරගෙද? නැද සමහර විටද භාවනා කරන්නට ඕන. එහෙම නෙමෙයි භාවනාව කියන්නේ භාවය නියුණු විදියට අපි හසුරව ගන්න එක. නියුණු භාවයකට පත්වීම. භාවනා. එකෙනි භාවනාව තුළින් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි නියුණු පුද්ගලයේ කලබල නැති පුද්ගලයෙන් බවට පත් වෙනවා. එක්තරා දරුවෙක් පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියවලා තිබුණා. මට දැන් මගේ ජීවිතය හරි වෙහෙසයි. මට මගේ ජීවිතය අතහරින්නම හිතෙනවා. දරුවෝ මේ විදිහට හිතනවා. මට හරි වෙහෙසයි කවුරුත් මාව පිළිගන්නේ නැහැ. මම දක්ෂයි කියලා හිතන්නේ. එතකොට ඒක මොකක්ද කියලා බැලුවොත් ඒගලන්ගේ දැන් එතකොට ඒ වගේ වචන ටිකක් දරුවෙක් ලියලා එවුවම ඒ දරුවාගේ භාවය පිළිබඳවයි මම සැලකිලිමත් වෙන්නේ. මොකද එයා ඉන්නේ හරි කලබල ස්වරූපයක. එතන කලබල ස්වරූපයක ඉන්න දරුවෙක්ව නිවන්න එයාගේ භාවය නියුදු භාවයකට පත් කරගන්න භාවනාව මුලින්ම ලබා දෙන වැඩක් නැහැ. දැන් ගොඩාක් දරුවෝ භාවනා කරනවා කියලා කියනානේ. නිකන් හිතලා බලන්න ඒගොල්ලන්ට භාවනා කරන්න බෑ. භාවනා කරන්න වාඩි වෙලා අර අපි සාමාන්‍ය විදිහට භාවනා කරන්න හිත එහෙමේ යනවා. එතකොට ඒකට තව ගොඩාක් භෞතික සහ අධ්‍යාත්මික දේවල් සකස් වෙන්න ඕනේ. එහෙම කරලා තමයි ඒගොල්ලන්ට නිවැරදි ශක්ති පරාසයට ආපු කෙනෙක්ට තමයි හොඳට භාවනා කරන්න පුළුවන්. එම මගේ ගෝලියෝ ඉන්නවා ඒගොල්ලන්ට වේශනේ ස්පියාගෙන ව්‍යාස කරන්න කියනකොට මේගොල්ලන්ට විෂුවලයිස් කරන්න පුළුවන් ඉතා හොඳට. නියුණු භාවයේ කලබල නැහැ. හරීම සැනසීමේ කටයුතු කරනවා. ඉතා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් ලබා ගන්න තියෙනවා. ඒගොල්ලන්ගේ මේ සතුටු පරිවිත තමයි දරුවන්ට පේන්නේ. මේ ඔගොල්ලෝ යන සාමාන්‍ය සාර්ථකත්වය සාමාන්‍ය ක්‍රමවේදයේ නම නෙමෙයි ඇත්තටම මේ සබඳතාව තුළ සාර්ථකත්වය කියන්නේ. ඒක හරිම බැලන්ස් හරිම සමබර ජීවන ක්‍රමයක්.
මූල්‍ය සාර්ථකත්වයේ මූල්‍ය ස්ථාවරත්වයේ තියෙනවා. එයා ඒ භාවයට පත් වුණු අය ජීවිතේ හරි සතුටින් විඳිනවා. සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහටම සතුටින් ජීවිතේ විඳිනවා. එතන දැන් සමහර දරුවෝ එල්පගිනීද මත තියෙනවා. මෙහෙම ඉන්න ඕනේ. භාවනා කරන මෙහෙම නෙමෙයි. හරිම සමබර, හරිම නියුණු, බොහොම සතුටින් පිරුණු ලස්සන ජීවිතයක් අපි සකස් කරගන්නට ඕනේ. එහෙම කරගත්තොත් තමයි හරියට මේ හිරුවෙලියෙන් පිබිදුණු රුබරෝසයා මලක් නවකතාවේ කතානායිකා. ඒක තමයි මට දෙන්න තියෙන හොඳම උදාහරණය. දරුවෝ මේ පොත් එක කියවන්න. එතකොට තේරෙයි මේ ජීවිතේ, මේ සූපත් ජීවිතේ කොයිතරම් ලස්සනයිද කියලා. ඒ කියන්නේ අපිට කිසිම තරගයක් නැහැ. කාත් එක්කවත් තරග කරන්න, කාටවත් අපිට ඉරිසියා දැනෙන්නේ නැහැ. අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා. කාටවත් බරක් නැතුව. එහෙම නේද ඇත්තටම ඔයගොල්ලෝ ජීවත් වෙන්න ආස. ඒ වුණාට මේ සමාජය තුළ අපිට එහෙම ජීවත් වෙන්න හැකියාව නැහැ. එහෙම දරුවමට කියලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම මායාවන් වලින් ඉවත් වෙලා තමන් තමන්ව නිවැරදි කර ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිවැරදි කිරීමට එළඹෙන්නට මේ අවුරුද්දේම තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නට මේ තියෙන දවස් 58ක කාලේ හොඳටම ඇති. මුලින්ම කරන්නට ඕන හිත භක්තිමත් කරගෙන මේ මම දීලා තියෙන වීඩියෝ ටික හොඳට අහන්න. ඊළඟට පොත් එකින් එක හරි කමක් නැහැ අරගෙන තමන්ට හැකි විදිහට ඒ පොත් ටික අරගෙන කියවන්න. මැජික් පොත් ටික. ඊළඟට තමන් තමන්ව නිවැරදිව කලමනාකරණය කරගන්න පටන් ගන්න. ඒ කියා දීලා තියෙන විදිහ. හිතා ගන්න බැරි විදිහට දරුවන්ගේ ජීවිත ලස්සන වෙන්න පටන් ගන්න. හරි. දැන් මුන්න මට කියන්නට අවශ්‍ය දේවල් ටික මම කියුවා. දැන් මම සූදානම් වෙන්නේ නොවැම්බර් මාසයේ සඳහා දරුවන්ට තමන්ගේ නිවෙස් බලගැන්වීමේ ක්‍රමවේදය ලබා දෙන්නට. මුලින්ම කලින් මාසයේ අපි පාවිච්චි කරපු කන්ටේනර්ස් ටික, ඒ මැටි බඳුන් ටික හොඳට හෝදලා අරගන්න. මේ පාර දරුවන් මට විශේෂයෙන් මතක් කරන්න තියෙනවා මේ මාසයට සෞභාග්‍ය රන්දරටු වැඩමුළුවට සම්බන්ධ වෙලා එක දිගට සූර්ය පූජාව 4 වතාවක් කරන්නට පිළිවෙත් ලබාගත් දරුවෝ නෙමෙයි. අනිත් සාමාන්‍ය දරුවෝ මේ මාසයේ සූර්ය පූජාව සිදු කරන්නට එපා. පැහැදිලිද? ආශිර්වාද කොළඳුම් වටෝරු භාවිතා කිරීම පමණක් ප්‍රමාණවත්. දැන් ගොඩාක් දරුවන්ට මම උපදෙස් දීලා තියෙනවා සූර්ය පූජාව සති දෙකෙන් දෙකට කරන්න කියලා. මේ මාසේ විශේෂයෙන්ම කියන්න ඕන සූර්ය පූජාව සිදු කිරීම සිදු කරන්න එපා. නමුත් ආශිර්වාද කොළඳුම් වටෝරුව භාවිතා කිරීම සිදු කරන්න. එතකොට දැන් බලකැන්වීම් සිදු කරන විදිය කියා දෙන්නම්. මුලින්ම මේකෙදි පාවිච්චි කරන්න ඕන සුදු පැහැති සහල් වර්ගය. සුදු පැහැති සහල් අරගන්න. ඒ සහල් වලට එකතු කරන්නට ඕන කරදමුංගු කුඩු. කරදමුංගු කුඩු හොඳට කරදමුංගු කරල් 10ක විතර හොඳට කුඩු අරගන්න. කුඩු කරලා කරදමුංගු කුඩු එකතු කරන්න. ඊළඟට කරදමුංගු කියලා කියන්නේ එනසාල් වලට. ඊළඟට කරාබු නැති අරගන්නට ඕන ඇට 20ක් විතර ඒ ටිකත් හොඳට කුඩු කරලා එකතු කරන්න. සහල් වලට කරාබු නැති කරදමුංගු එකතු කරලා මේකට ඒ ප්‍රමාණයට එන ප්‍රමාණයටම ලුණු එකතු කරන්න. ඊට පස්සේ ඒ ලුණු ගත්ත ප්‍රමාණයෙන්ම අඟුරු කුඩු ටිකක් හදාගෙන එකතු කරන්න. මේ ටික තමයි හොඳට මිශ්‍ර කරන්න ඕනේ. මේ ටික මිශ්‍ර කරලා දරුවන්ට හැකියාව තියෙනවා ඒ තැන්වලට තමන්ට තියෙන්නේ තමන් පාවිච්චි කරන්නේ කොහොමද, ඒ කියන්නේ අපි හිතමු පොට්ස් දෙකයි නම් පාවිච්චි කරන්නේ ඒ දෙකට පුරව ගන්න. දැන් මේක අවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ අවශ්‍ය ප්‍රමාණයන් මම ඒකයි ඒ විදිහට සඳහන් කළේ. ඊළඟට මේ හැම භාජනයකටම කපුරු පෙති 3ක් තියන්නට ඕන. දැන් අපි අරගන්න පොට් එකට කපුරු පෙති 3ක් උඩින් තියන්න. කපුරු පෙති 3ක් තියලා ඒ කපුරු පෙති 3 මැදින් පොඩි
කුරුදු කෑල්ලක් ගහනවා. ඒ කියන්නේ කුරුදු කෑල්ලක් පොඩි කුරුදු කෑල්ලක් කඩලා උල් හැඩයට ඒක මැදින් කපුරු පෙති තුන දැන් අපි මෙහෙම භාජනය නම් භාජනයේ අර මිශ්‍රණය දාලා තියෙනවා. ඒක උඩින් අපි කපුරු පෙති තුන තියෙනවා. ඒකට මැදින් දානවා ගහනවා කුරුදු කෑල්ලක් ගහනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ භාජනයටම අපි හදාගත්ත ඇට උවට සිට්‍රනෙල්ලා ඔයිල් එහෙම නැත්නම් අපි කියනවා මේ පැඟිරි තෙල් කියලා සිට්‍රනෙල්ලා ඔයිල් හොඳට ස්ප්‍රේ කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ පාර දරුවෝ හැමදෙනාම තමන්ගේ නිවස බලගන්වන ඇටුම් ටික හදාගන්නට ඕනි. ඒ ඇටුම් තමන්ගේ නිවසේ ප්‍රධාන දොරටුවේ දෙපැත්තේ තියන්න, එළියෙනුත් තියන්නට ඕනි, ඇතුළෙනුත් තියන්නට ඕනි. ඒ වගේම පිටිපස්ස දොරටුවේ එළියෙත් තියන්න ඕන දෙකක්, ඇතුළෙත් තියන්න ඕන දෙකක්. ඊළඟට තමන්ගේ හැම කාමරයකම තරක් තියාගන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕන නාන කාමරයක් තියෙනවා. නාන කාමරෙත් මේක තිබිය යුතුමයි. කොහේ හරි වතුර වැටෙන්නේ නැති තැනකින් තියලා තියන්න. ඒක තමයි මේ පාර දරුවන් සිදු කරන්නට ඕන නිවෙස් බල ගැනීම. ඒ වගේම මතක් කරන්නට ඕන සෞභාග්‍ය රන්දරටුව මාර්ගෝපදේශ දේතුල කටයුතු කරන හැම දරුවෙක්ටම හිරු වැනි බල ගැන්වීම් සිදු කළ ලබා ගන්නට හැකියාව තියෙනවා. හරියට තමන්ගේ අතේ මුදල් ඉතුරු වෙනවා. ඒක තමයි බලන්න ඕන දේ. හරියට මුදල් ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ දරුවන් නිවැරදි ශක්ති පරාසයට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් දරුවන්ට හැකියාව තියෙන ආශිර්වාද හිරුමැණික් ලබා ගැනීමට. ඒ වගේම තාමත් දරුවන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට යොමු වෙලා නැත්නම් ඒ සඳහා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. තමන්ගේ ඇඳුම් ටික තමන් තාම වහගන්නේ නැත්නම් ඒ හැකියාව නැත්නම් ඒකත් දරුවන්ට නිදහසේ අධ්‍යයනය කරන්න පුළුවන් විදිහට පාඨමාලාව ලබා දෙලා තියෙනවා. ඒකටත් සම්බන්ධ වෙන්න මේ හැම දෙයක්ම කරලා අපි ඇති කරගන්නේ තමන්ගේ මූල්‍යමය ස්වාධීනත්වය. අපිට අපේ හැම දෙයක්ම තනියෙන් කරගන්න පුළුවන්. ඒක තමයි ඇති කරගන්නට ඕනේ. ඒකට තමයි මම දරුවන්ට මඟ පෙන්නන්නේ. එහෙනම් අපි තවත් වේදිකාවකින් නැවත හබ වෙමු. ජීවිතේ ලස්සනට සකස් කරගන්න අනිවාර්යෙන්ම මැජික් පොත් කට්ටලේ කියවන්න. මේ මැජික් පොත් පහ ඔබලාගේ ජීවිතය වෙනස් කරනවා. ඔබලාගේ ජීවිතයට සාර්ථකත්වය ලබා දෙනවා. ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙනවා. ඒ නිසා මේ වාසනාව මගහැර ගන්න එපා. හැම දරුවෙක්ම හරි විදිහට ජීවිතේ හදාගෙන ලස්සනට ජීවිතේ ඉස්සරහට යන්න මට ඕනේ ඉච්චරයි. මම ඒකට මට පුළුවන් උපරිම දේ දරුවෝ වෙනුවෙන් කැප වෙලා සිදු කරනවා. මට ඔගොල්ලෝ ජීවිතේ දිනුවා කියලා ඒ ලස්සන සතුටු පරිවිදේ ඇහෙද්දී දැනෙන සැනසීම වෙන කොහෙන්වත් ගන්න බෑ. මේ දරුවෝ නිවැරදිව තමන්ගේ ජීවිතේ හදාගෙන මා වෙතට එවන සතුටු පරිවිදේ. ඒගොල්ලන්ගේ ජීවිතේ සියලු පාඩුපාඩු නැති කරලා පිරිපුන් දරුවෙක් බවට පත් කළ මාව මතක් කරමින් බලගන්වමින් ජීවිතේ සැහැල්ලුවෙන් ඉදිරියට මට අද දුන්නේ කියලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ සෞභාග්‍ය රන්දරතුට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දවසේ ගලන්ගේ ලස්සනම ලස්සන උපන්දිනේ කියලාද මෙන්න මේ වචනයි මට අහන්න ඕනේ. එතකොට තමයි මගේ රාජකාරිය මට පැනරීලා තියෙන වගකීම මම හරියටම සිදු කරා කියලා මට දැනෙන්නේ. ඒක දරුවන්ගේ ජීවිතයේ යහපත උදෙසායි මං කැප කරන්නේ. ඉතින් ඒක හරියටම සිදු කරමින් ජීවිතේ ලස්සන කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.